කුලිය අපිටියේ ප්‍රදේශයේ දෙවසක හැති වැටනු සුනකයකු පිළිබඳව කනකාටදායක පුවතක් අපට පසුගියදා අසන්නට ලැබුණා. කුලියපිටිය ප්‍රදේශයේ නිවසක හැදී වැඩුණු සුනකයෙකුගේ හිස හා මුහුණ අතර ප්‍රදේශයට මන්නපියකින් කෙටු පුද්ගලයෙක් හඳුනාගෙන ඇතැයි සත්ව සංවිධානයක් ප්‍රකාශ කරනවා. සුනකයාගේ හිස සහ මුහුණ අතර ප්‍රදේශයට මන්නපියකින් කෙටු දර්ශන ඇතුළත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමග මෙම සිද්ධිය ගැන රටේම අවධානය යොමු වුණා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමර්ශනයකදී අනාවරණය වූයේ අදාළ සුනකයා බරපතල තුවාල සහිතව පළඹුව කුලියාපිටිය දණ්ඩගමුව පශු වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් ඇති බවයි. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම සුනකයා කුරුණෑගල නගරයේ පිහිටි පෞද්ගලික සත්ව රෝහලක් වෙතද රැගෙන ගොස් තිබුණා. එහි වෛද්‍යවරයෙකු සඳහන් කළේ මෙම සුනකයාට පැය 4ක පමණ කාලයක් සත්කමක් සිදු කිරීමෙන් අනතුරුව අදාළ මන්නාපිහිය ඉවත් කළ බවයි. අඟල් 3ක් පමණ සුනකයාගේ හිස සහ මුහුණ අතර ප්‍රදේශය තුළ මෙම මන්නාපිහිය කිඳා බැස තිබූ බවද ඔහු වැඩදුරටත් සඳහන් කරනු ලැබුවා. සුනකයාගේ තත්ත්වය මේ වන විට යහපත් බවයි එම වෛද්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් මාධ්‍ය කළ විමසීමකදී සුනකයාගේ හිමිකරු කියා සිටියේ තමන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොකරන බවයි. එහෙත් අදාළ සත්ව සංවිධානයේ ප්‍රකාශකාවක් පැවසුවේ මටෙන් කෙටු සැකකරු හඳුනාගත ඇති බවත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන බවයි. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.